ඒක පරදහමනුවන්ට හවු වුණානේ නේද දැන් එතකොට සම්මා දිට්ඨිය උතු අර්ථක මාර්ගය පහළ වුණානේ බුද්ධිය දැන් ඔබත් සංඝ සිවුරෝනේ නැහැ සිවුරේ ඉඳලා හරි රාගය කියනවනම් සංඝ නැහැ සම්මා දිට්ඨිය නැහැ ඒක නිසා පඤ්චස්කන්ධය ඉන්නවා මොනද මේ ආර්ය සංඝ නැහැ එතන අන්න ඔබේ බුද්ධියේ අංග 8ක් තමයි නේද ඔබ මෙච්චර කාලයක් කෙලෙස් වලින් ිර වෙලා හිටපු කාරණා ටිකක් තියෙනවා නේද වස්තුකාමයක හොඟලා හිටියා කමාලි කියන නිසා නේද ඒක තමයි සමාසංකප්පය ඊළඟට ඔබ වචනෝට ිර වෙලා හිටියා ඒක තමයි සම්මාවාචය ඔබ මෙච්චර කාලයක් එක එක ක්‍රියාවන් වලට ිර වෙලා හිටියා ඒක තමයි සම්මා කම මේ වෙන් විද ඔබ තමයි පේනවා කියන කාරණා තුන නොලින් දකින්නකොට අර කාරණා වලින් මිදিলা අන්න ආර්ය සංගරත්න ආර්ය ශ්‍රාංගික මාර්ගය අන්න පහළම දැන් තෙරුවන් සරණ තියෙන්නේ පන්සලින් හාමුදුරුවන්ට කියලා සංඝ සමගිය ඒත් නෑ ඔබේ මුලාව මෝඩකමක් ඒක ඔබ බුදු පිළිමයක් ළඟදී කියලා මල් පූජා කරාට බුදු පිළිමයක් හැදුවට අපි මොන කක්ෂකාලක චෛත්‍ය බුදු පිළිමයක් හැදුවා කියලා ඔබ බුදු සමගිය ඒත් නෑ ඒක ඔබේ මිත්‍යා දෘෂ්ටියක් දැන් එතකොට ඔබ ත්‍රිපිටක කොටික පූජා කරනවා බණහන සලස්වන ඔක්කොම කරනවා සීදී ගහලා දෙනවා ඔක්කොම කරනවා මේ ධර්මයෙන් සම්පූර්ණ තෙරුවන් සරණ කියන්නේ ඥානයක් බුද්ධිය බාහිරින් යන්න බැහැ බාහිරින් නම් වෙන්නේ නැහැ තෙරුවන් සරණ අද අපේ අය දැන් ඉතලම දීපු පදවැල් ටික ඔක්කොම අමෝනික බොරුවක් කියන මම දැනගෙන ආයි කළේ ඒක තමයි ලෝකෙ මිනිස්සු මුලා කරන ධර්මුම බොරුව එහෙමද එකපාරට දැන් මට මේකෙන් ගැලවෙන්න බැරුව ඉන්නේ නැහැ මං එකෙන් ගැළවුණොත් ඕගලන්ට මෙහෙම බලට කියන්න කියනවා. එයා අමුළු ගින්නක් නෙපා මිත්‍යා දෘෂ්ටි. එහෙම කිව්වෝ ඉන්නවනේ. ඔව්. බරහණික අහන්නේ නැහැ. එහෙම මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ මිනිස්සු මහ අපරාධයක් කරනවා. ඒක නිසා ඕක ඉස්සෙල්ලාම නතර කරන්නේ නැතුව එයාගේ කෙලෙසින් තමයි වැඩේ පටන් ගන්න එක. එයා කාලයක් යනකොට එයා තෙරුවන් සරණ කියන එක අවබෝධ ඥානයක් මිසක බාහිරින් දෙවන් සම්ම යන්න බැරි බව පන්සිල් කියන්නේ මේ දෙවන් සම්ම වලට අයිති නැති එකක් බව එයාට අවබෝධ වෙනවා. මට පටිසීලයක් දැන් පන්සිල් වොන්ඩ මිනිවරුකු කෙනෙකුට දැන් මෙතන හිටියා නම් දැන් මිනිහක් මම ආපු කෙනෙකුට මෙතන හිටියා නම් මම කීප එක වැටුණොත් එයා සෝහන් නැද්ද? අනිවාර්යෙන් සෝහන්. දැන් ඒක සිද්ධොත් දැන් සිල් කරේ බැලගෙන සිල් රැකගෙන ඉන්න කෙනෙක් ඉන්නවා කියමුකෝ නේද? සීලේ කරේ බැලගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නේද? එයාට දැන් මේක කිව්වොත් වැටහුණොත් එයා සීලෙන් නිසාද මේ දැන් මේ සෝහාමුනේ මේ සත්‍ය අහපු නිසාද ආහාර වැටහිච්ච නිසා එයා තේදි ලැබුණේ ඒක නිසා මේ ශාසනය පටන් ගන්න සම්මාදිට්ඨිය මිසක මේක අත්කරන දිනේ කරනව නෙවෙයි බෝසතාණන් අසුතු ගහට වැන වැන ඉන්නේ නැහැ අනේ මට බුදුබව ලැබේවා බුදුබව ලැබේවා සයෞත්ත මම මේ සත්‍යය අනේ මම මේ විඳින දුකින් මිදේවා කීකේ බොරහඟද කියලා අපේ අය කියන අනේ දුකින් මිදේවා කියලා මේ අනේ මේ අපල තියන අර අපල තියනවා කීකේ යනවා නේ මොහොතේ මේ යන්නේ අපල කියන්නේ කෙස් වලටද ලොම් වලටද නියපොතු වලටද වග්ගල් වලටද තේන ඇරෙද ඒක කොහොම මම එන වග්ගල් වලට අපල නේද ඒ වග්ගල් වල නරක් වෙනවා නේ අතපයක කපල එනවා මෙතනින් කපලා දානවා ඒ අපල තමයි ඒක නිසා මේව දුරු කරන්න කිසිම ක්‍රමයකට ත්‍රිපිටකය අපි කියලා නැහැ ඕගල්ලා නක්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරණං චතුරාර්ය සත්‍ය විශ්වාසයෙන් තමන් කරා බාහිර ඉන්න බුදු කෙනෙක් ගැන මම මේ කිව්වේ ඕගලන්ට එකම පිහිට සරණ චතුරාර්ය සත්‍ය සමාගේ ඥානයට වැටහිම ඒකමයි වෙන්නේ එහෙනම් මේ කාරණා හොඳින් මතක තියාගන්න බුද්ධ ධර්ම සංඝ තෙරුවන් සරණ යෑම කියන එක බාහිරින් වෙන වැඩක් නෙවෙයි
මෙන්න මේ තමා තුල සිදුවෙන ශක්තිය දැකීම සක්කාය දෘෂ්ටි තුල වෙන එක ඇහැ අන්දරම් දැන් පේනවද?
ලෝකේ හම්බෙන්නේ කන ඇහෙන් නැත්තම් ලෝකේ හම්බෙනවද හම්බෙන්නේ ඒ නිසා මේ තින ලෝකයේ ඉතින් ඒ ලෝකයේ ඇති මාර්ගය හේතු විසාන නැතනම් අන්න ඇහෙන් මිදෙනවා ලෝකේ එනහර තුන බලනකොට දැන් සක්කාය දෘෂ්ටි තුන ඉන්නෝ නේ. තමත ප්‍රත්‍යක්ෂ වෙන්නවා. ආපෝ එනම් හම්බෙන්න ඕනේ මාව මේක දුරු කළ ගමයි. ආපෝ ඉඳපම මාව නම් හම්බෙයි කවුරුවක්. නේද? වරටික කියලා දිනවා තියෙන්නේ. මේක ප්‍රත්‍යක්ෂ කරගෙනමයි ඉන්නතොන මග ගන්න. ධර්මවල ඉන්නක ප්‍රශ්නයක් නෙවෙයි. ඒව තාවකාලික වයින් කරලා Thank you.